සුබ දවසක් වේවා ආදරම්නි තාත්තේ දිවි. මනුෂ්‍යයන් වශයෙන් අපට නිරන්තරයෙන්ම ගනුදෙනු කිරීමක් අවශ්‍යයි. සම්බන්ධතාවයක් අවශ්‍යයි. එනිසා මේ සම්බන්ධතාවයේ ගනුදෙනු කිරීම යහපත් දෙයක්. ඒක ශුද්ධවන්ත දෙයක්. එනිසා මේ පුළුවතලයට ඔබත් මාත් ඉපදිලා තියෙන්නේ තනිව ජීවත් වෙන්න නෙමෙයි. සම්බන්ධ වෙලා අනිත්‍යව සම්බන්ධ කරවගෙන මම ජීවත් වෙලා අනිත්‍යව ජීවත් කරව ගන්න. එනිසා මේ අනිත්‍යව ජීවත් කරව ගන්න නම් ඔබ මා ළඟ තියෙන්නට ඕනේ ලොකු කැමැත්තක්. දැන් ගොඩක් වෙලාවට මේ කැමැත්ත තියෙනවද මගේ ස්වාමි පුරුෂයාව ජීවත් කරවන්න, මගේ භාර්යාව ජීවත් කරවන්න, මගේ දරුවන්ව ජීවත් කරවන්න, මගේ අම්මා තාත්තව ජීවත් කරවන්න, මගේ වැඩපලේ ඉන්න අනිත්‍යව ජීවත් කරවන්න, මගේ පාසලේ ඉන්න අනිත්‍යව ජීවත් කරවන්න. දැන් මේක ඔබට මට පැවරලා තියෙන පරම යුතුයකමක්. එහෙනම් තවත් කෙනෙක් ජීවත් කරවන්න තමයි අපි ජීවත් වෙන්නේ. එහෙනම් රතන මම මේ තාත්තේ පුතේ දුවේ අපි වරද්ද ගත්තොත් මට ජීවත් වෙන්න අනිත්‍යය මේ මොහොතේදී උදව් කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ උදව් කරේ නැතිකොට අපිට දුක හිතෙනවා, වේදනාවක් ඇති වෙනවා, කලකිරීමක් ඇති වෙනවා, තෙහෙට්ටු වෙනවා, ඊට පස්සේ රෝගාතුර වෙනවා. අපි කියනවා අනිත්‍යය මට උදව් කරන්නේ නැහැ ජීවත් වෙන්න කියලා. හැබැයි ඔබ උත්සාහ කරොත් කාර්ය අනිත්‍යව ජීවත් කරවන්න ඔබ ඉල්ලන්නේම නැතුව, ඔබ පතන්නේම නැතුව, ඔබ සිතන්නේම නැතුව අනිත් ඔක්කොම එකතු වෙලා ඔබව ජීවත් කරවනවා. මේක පුදුම රහසක්. එනිසා ජීවිතේ රහස් කියන දේවල් තියෙනනේ මනුස්සයන්ගේ ජීවිතේ බලගතු වීමේ. ඒ බලගතු වෙන්න, ශක්තිමත් වෙන්න පුළුවන් වෙන්නේ මේ මොහොතේදී අනිත් අයගේ ජීවිතවල අවශ්‍ය කරන්නා වූ ඒ ආදරය දක්වන්න පුළුවන් නම් විතරයි. මේ ආදරය දැක්වීම, ආදරය හුවා දැක්වීම මේ මොහොත වෙනකොට අම්මේ තාත්තේ පුතේ දුවේ මිනිසුන්ට ගොඩක් වටිනවා. අපි කවදා හරි මිනිසුන්ව බලා ගන්නවයි කියලා දැනුනොත්, මම කවදා හරි මිනිසුන්ව බලා ගන්නවයි කියලා දැනුනොත්, මේ මිනිස්සු මගේ අඩුපාඩුකම් තියේදීත්, මගේ දුර්වලකම් තියේදීත් මේ මිනිස්සු මාව බලා ගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට මේ අනිත්‍යව බලාගෙන, අනිත්‍යව ආරක්ෂා කරගෙන, අනිත්‍යව වැඩි දියුණු කරන්න ඕනයි කියන මානසිකත්වය පොඩ පොඩ අපෙන් ගිලිහිලා ගිහිල්ලා. ඒ නිසා මවත්වේ කියන දේ අතුල් වෙලා තියෙන නිසා අපි ගොඩක් වෙලාවට තනි වෙනවා. අපි අසරණ වෙනවා. අපි හෙම්බත් වෙනවා. අපිට කාත් කවුරුත් නැති වෙනවා. ඇයියේ මිනිස්සු හරි ඉක්මනට හොයා ගන්නව රත්නනම් මේ තාත්තිපති දුවේ ඔබත් මමත් ආත්මාර්ථකාමී ලෙස හැසිරෙනවද, නැත්නම් පරාර්ථකාමී ලෙස හැසිරෙනවද? මගේ පැවැත්ම සඳහා අනිත් අයව පාවිච්චි කරන්නට යනවද? එහෙමත් නැත්නම් අනිත් අයගේ පැවැත්ම සඳහා මම කැඩිලා බිඳිලා වැය වෙලා යනවද? ඉතින් මේ යථාර්ථය ඔබට මට කවදා හරි තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔබත් මාත් පටන් ගනීවි අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරලා බලාගෙන ඒ අයගේ ජීවිතවල සහනයක් දෙන්න. එදාට ඔබේ ගේ ඇතුලේ ස්වර්ගය ආරම්භ වෙනවා. එදාට ඔබගේ වැඩපලේ ස්වර්ගය ආරම්භ වෙනවා. එදාට ඔබේ ගමේ ස්වර්ගීක ගමක් වෙනවා. එදාට අපේ රට ස්වර්ගීක රටක් වෙනවා. ඇයි? අපි එක එක්කෙනාව ආදරය කරලා ආදරයෙන් බලාගන්න ජනතාවක් බවට පත් වෙනවා. එහෙනම් ඔබට මම සුබපතන රත්නම් මේ තාත්විකට ඉදුවේ එවැනි ලස්සන ජීවිත අත්දැකීමකට ගිහිල්ලා බොහෝ දෙනෙක්ගේ ආත්මවලට ශාන්තියක් දෙන්න, ජීවිතවලට සැනසීමක් දෙන්න ඔබට මට අපි ඔක්කොටම දේව ආශිර්වාදය ලැබේවායි කියලා. Just be.